අයුබෝවන් අද දෙදහස් විසිතුනේ ජුලිය කොළොස්වැනිදා. අගහර වාද ඊ. ජුලි දහවෙ නිදා සඳුදා අපේ ආදරණී මවබිමට එරෙහි බු දේශපාලනය ගැන රාජ්‍යයට පදනම් වන බුදු දහම බුද්ධාගම බුදු සසුනට එරෙහි කලු කුමත්‍රනය ැ හජනතාව දැුව කරන්න ස්මීන් හන්සේලා දනුවත් කරන්න. ළමයි දැනුවත් කරන්න. අපි මාතර ගියා. මාතර කමුරුපිටි ඕමාරය කස්සප පහිමියන්ගේ විහාරස්ථහනෙද තමයි නිදහ සංවාදය ගොට්න ගන්න. කෙනෙකේ ඕජනා කරන්න පුළුවන්. ඊයේ මාතර සංවාදය අල්ලඋනානේද කියලා. එකෝ ඊයේ මාතර සංවාධය අල්ල කෙරුවනේද කියලා. ඔ අලවීමම යළි සංවාදය ගඩනැගීමක් සංවාදය වැඩ විවා චාප ටෙපල්ස් මාතර අකරේ ගොඩ තාමත් මික්මනි අද හෙට ඔබට අදාළ වැඩසටහන බලන්න පුළුව බලන්න නෙවෙයි. ඒය ඉතාමත්ම සමීපව අධ්‍යනය කරන්න අත්්‍ය අවශ්‍ය වැඩසටහන. ඒ මහා වැඩසටහනට ප්‍රවේශය ගන්න මේ මොතේ ඉතිහාස අපට බල කරනවා. ඊ මේ සංවාදය සංවිධානය කරන්නේ රුහුණු විශ්විද්‍යාලයේ. දේෂ්ට කතිකා ආචාර්ය ආචාර්ය දේශබන්දු දුලිප් පලෙවරට මේ නම කියන කොටම බොට මතක් පවෙන්න ඕවනුමස්තලංකා බෞද්ධමා සම්මේලනේ දෙදහස් විසි දෙකේ රාජිකත්වය පිළිබඳ කරුණු විමසා බලන විශේෂ විමර්ශණ කමිෂන් සභාව ඔහුතමයි එහි ලකම්වරය චාප බ්ඩාර වන මට එහි සාක්ෂයක් ලබාදීමට පැත් දෙකට කිිට්තුු ලයක් ලැබෙන යිතිහාසික මොහොතක් ඒ මොහොතේටන් දුලිප් සහ මතර ගොඩනගෙන සංවාදය, දිගුවක් හැටිස සමයියේ මාතර සංවාදය සංධාන කරම. අද සංවාධ ප්‍රවේශ ප්‍රදධාන කධානායකයා දුලිප් නෙවෙයි. ඔමාරේ කස්සප හිමියන්. ඕමාරේ කස්සප හිමියන් කියන්න කොටම තවත් කතා ගණනාවක්ම කතාවට ඇදේ. ඔබට මතකයි මාතර ආදරණය නිල්වලා ගංගාාව හරහා. ඊනියා ලවන බාධයක් ඉදි කරන්න ගිහිල්ලා වෙච්ච අල්ල කලංචි ගෙන කතා කර අපි මාතරය නවා. අප වේවා මේ ඉඩම් කොල්ලේ එක්තර උපක්‍රභයක් කියලා. එදා වැඩසටහන්නට මේ ස්වාමින් වහන්සි එන්න හිටිය. කවද ඔමාර කස්ස පිහිියැන් උන්වහන්සට එන්න බැරිවග කියන මට දුරකතනය කතාකිරවා කොළම වැඩක් යෙදිලා කොළම වෙන්න වනා කියලා කිව්. සභහවට මතක් කරන්න කියලත් කිව මම මතක්කරවා උන්හස හිටියා නම් හොඳා කියලත් කිව එතෙක්කම උන්වහන්සේ අවස්ථාව මගහැරි අද කියන සැකියත් හිතේ තිබුණා. සකේ සමඟ තමයි සම්මාධ ගොඩනැගෙන්නේ. එය හැඟීම් බර සැකයක් නෙවෙේ දේශපාලනනික සැකයක් තත්ත්වන් වග විභාග කරන්න එතකොට ලේසි. නිරීක්ණ පරීක්ෂණ නිගමන යළී විද්‍යාත්මක ක්‍රියාවලයක් සංමාධය යනු නැදිහැත්වීමක් හරිම. ඊයේ ඔය සංවාදයට කලින් පැයකට යහා කාලයක් මම දුලිප් උමාර කස්සිහිමියන් උන්වහන්සේගේ කාර්යා ලේදී කතාවාහකිව සුවෝද කතාබාක් ඒ කතාබා වෙලාව උන්වහන්සේ මේ පොත්පිංච මට පිරි නැම්වා මමත් දෙකම ගත්තා මේ පොත් පිංචි ැන උවහන්සේ මට අර නිල්බලා දුරකථන සකච්චාවිද කිව්වා උන්වහන්ස කිව්වා මගේ විශේෂ වැඩ පිළුලක් තිබෙනවා චාපමහත්මය හම්බ උනහම මෙන්නේ ප පත් පංචක් වුුණාට මේ පොතක්ම තමයි. මේ පොත විවස්ථා කුමන්ත්‍රනයේ හැත්තට විවස්ථාවට කෙලින කතාවේ කොටසර්ක. රාජ්‍ය බිඳින කළු කුමන්ත්‍රණය කොටසක් ඒ නිසාම උමාරයේ කස්සප හිමියණ තරහා අවසර අපි මේ පොතගැන අනිමාාරයෙන්ම කතා කරන්න මෝන තිහාසේ අපට බල කරන. ඔබහන්සට අපි අපේ නොවන හාමුදුරුවණය කියන්නේ ඔබහන්සේ දන්න තුම දිරච්ලනුකාව. ස්වී ලාංකය රාජ්‍යට කෙලින විවස්ථාවටින් ඔබහන්සේට දිරච්ච ලනුවක් දුන්නා. කවු දෑමේ ලනුවදුන්නේ අපි ගැන හොයන ඔබ සමඟ කතාකිරුවනයේ. ඒ වෙලාවෙේ ඉත්තාමත්ම පැහැදිලිව මැනවින් ඔප්පුුණා ඔබ වහන්සේ ආණ්ඩු ක්‍රම ගැන රාජ්‍යපාලනය ගැන රාජ්‍ය විකාශය ගැන ඓතිහාසික ෝකදේපාල තත්වයන් ගැන ූ දේශපාලය ගැන පැහැදිලි අවබෝධකින් නවයි උහන්සේ විශය නෙවෙයින ඒ ඔවහන්සේගේ විෂය බුදු දහම යන උහන්සේ දොස් කියන්න බැහැබැයි ඔබහන්සේ වගේ ස්මන් වහන්සේලා ජේෂ්ට හිමිවරු මේ ගේමකට පාවිච්චි වන ආකාරය ඉතාමත්ම දුපරයි කණගාටු දායකයි. හද කම්පා කරවන සුලයි. බහන්සට මේ අු කවද දු අපිහොයන්න ඕන බහන්සගේ පොත් පිංචි අන්තිමට විචේ සටහනක් තියනවා. මේ විශය සටහන මෙහෙම කියනවා. බෞද්ධ පාලන ක්‍රමය අර්ථවත්වන පොහොයගේ පිළිවෙතර. තුළින් ගොඩනැගු දේශපාලන දර්ශනයක් මේ ග්‍රන්තෙන් එළි දැක්වා ඇත. ඔබ කල්ම හැ කරල බලන්නකෝ බෞද්ධ පාලන ක්‍රමය කියනකොටම දෙමළ ඩෑස්පෝරාව උඩ්ඩ පනිනවන රෝමානු කතෝලික ක්‍රිස්තියානි ආගමික කල්දිි බඩ්ඩ පිනුම් ගහනවන ංගල සමරවීර වලෙන් නැගිට එනවන. ඉස්ලා අන්තබාදී මුස්ලිම් බෙදුම්බාදී එතකොට හිදු කෝවිලේ පූජකවරු මොකද කරන්න මේ කතා වැහැනකොටම මේට සිංහ බෞද්ධ රාජයක්ක් නෙවෙයි කියලා ංල සමරවීර දාපු කෑල්ලට එහාය එන කෑල්ලක් නෙම හ නැකි ලවස්සනවා දැන් ෝකි ලෞස මේ අශ්‍ය කතාවද ප්‍රජාතරවාද සසාජාවවාද මුහුණ ඉතාමත්ම විශිෂ්ට රාජ කමන අපේ රට තිබේදී රාජ්‍ය කරම ඔන්නෑැ කියලා කියනවා ආඩු කරම ඔන්නෑැ කියලා කියන විස්ථ ඔන්නෑැකිල ැයි ට කෙලෙ ඩම්ටික කොල්ලකන්න ගාසා තරයක් බෝට් ට පත් කරන්න හ සිංහල බෞද්ධ කතන්දරයේ දාපු ගමන් බෞද්ධ පාලනය කියපු ගමන් මේ කතන්දරේ ජෝකයක් වෙනවා. අන්තවාදි කතන්දරයක් වෙන මෙන්න යළි ඥානසාර හිමි වගේ සාධක මත්ව වන්නට පටන් ගන්න. පැති බලංගෝඩ කස්ස පහිමි ඇතුළු අලුත් පරම්පරාව හිමිවරු මේ පාරදි ගන්න පටන් ගවා රට කෙලි අවශ්‍ය පසුවම සකස් කරන. ඔමාරේ කස්ස පහිමි බලංගෝඩ කස්ස පහිමි හිතන්න මේ ගන අප කතා කරලා තින්න ඊය කරපු සූම් ඩායලෝගික ඇතුළේ වසිත සහම අතර සංමාධ වැඩබිමිත් මේ නම් ගැනකීවෙනවා මේ සිද්ධිය පිළිබඳ යම දහසක් දෙන මුලි අදහසක් ඉතාම බරපතලත්ය මේ කතා ඔපපුකරම කවුද පුටාගන්න ලැක්්චයි කියන්න. වරක් බ්‍රිතාානයක් ග්‍රාමාතිවරයාාව සිටි ශ්‍රීීමත් වින්සන් චර්චිල් මැතිතුමා. මේ ලෝකයේ විධ පාලන ක්‍රම තිබි හැකි ඒ අතර නරකම පාලන ක්‍රමය ප්‍රජතන්ත්‍රවාදියයි යනුවෙන් කළ ප්‍රකාශය සිදතිි තවාගෙන මේ කුඩා ග්‍රන්තේ පරිශීල්නය ක්‍රරීමින් කස්සප අනුනාහිමියන්ගේ නවත්තම දේශපාලන දර්ශනයද මැනවින් පැදිලි කරගත හැකි. යි ප්‍රජතන්ත්‍රවාදයට එරෙහි වෙන්න පාලන ක්‍රමයක්. බෞද්ධ පාලන ක්‍රමයක්. මොනුවදම කියන්න. ඇත්තටම මේ පිස්ුවක් නෙවෙයි කුමන්ත්‍රණයක්. මංගල සමරවීරගේ කුමන්ත්‍රණය ඉතාමත්ම වේගවත් දිගුවක්. ස්වාමන් හස ලහුුව පව් දන්න ෑ දේශපල දනක් දශවාල දනුම 0ර පින්දුවේ. කෞද මේ දිරච්ච ලනු දීලාතියන්නේ. අපි ලයිස්තුවක් හදන්න ඕන උඩමඉන්නවා. පජ්ජ්‍ය විල්පිට, සුදම්මා ලංකාර මහාස්ථවර. පිහොයමු කෞද්ගලු වහන්සේ පිළිබඳ තව තොරතුළු අවශ්‍යයි. දන්නවනම් කියන්න අපි එකතුර අධ්‍යිනය කරන්න ටෝල් මේ පොත්තෙන් ඉතාම කෙටින් කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය එපා. එනම් ඉලාන්ට මොකක් දවශ්‍ය. ත්‍රස්තවාදේ. හරි ගෝටා රණෙල් ජංගී අරලයේ දේශාන තමයි දැමිල්ලන්නන්නේ මුකක්ද රාජ්‍ය බිඳලා. ෑලි ට ඩලා ීන උන්ට ඉන්දියානු මරිරන්ට හර දීල අපේ කාලකන්නට කෑලි කෑලි බහර දෙෙනවා සීරාලියොන් වගේ කුමාගුණරත්නම් කුමා රෝගන රත්නම් කල්ලියට කෑලි කෑලි අනරු කුමාර සෙල්ලෙන්න්් සිසානායක කල්ලට කෑලිකෑල් පාටලි චම්පික MC රොණවක්ගේ කල්ලීට කෑලි ෑලි සරත් ඕනෑම වැඩක්රන ෆොන්සේකාගේ කල්ලීට කෑලි කෑලි අධිවශෙන් කෑලි කෑල බදලලාන්න සජත් ප්‍රේමදස්සගේ කල්ලිබලට වෙන ෑලි කෑ. ෙද්‍රයේ බලය චීන් අමරිකානු ඉන්දයානු අල්ලගන්නවා මේ තින් සිතයම. චනන් වන් Road ඉ පසිෆික් මැ ච ්‍රී ලංකා ටටජ ද වූ ගන ඇති පදමට අපි කතා කරල තියන වියරුතරුවේ කතාවේ පුංචි කතාවක්තමයි මේ පුංි නෑ පොත පුංචි කතවලකුයි. ඔමාරේ කස්සප හිමියෝ දිරචරවක් කාලා මේ පොත විධ කතාතියන කාලනාස්තිකෙන් ක පරාදී. ැන් ආන්ු ක්‍රමේ පානී පවතින ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී විශිෂ්ඨතම රාජ්‍ය ක්‍රමය එපා ඒ වෙනුවට යෝජනා කරනවා ඇතරම ලැක්ජයි මේවා කියන්න නමුත් කියන්න ඕන ජනමූල සභහව නොද්ද කවද මතක් වෙන් කවදමතක් වෙන් ඉදුරාගාරය ධම්මරතන හා මුදුරු ග්‍රාම රාජ්‍ය බලගට කස්සහහා මුරුව දම්ම කෑලි අහුලගෙනනතමගේම ගහන්න එහෙමනි ඊළඟ පරම්පරාව ගම් සභහ හදැට. ජනතා පාමුල සභාභහිවේ හදනට මෙම කෝලන් කෑලිතින මෙව ඇත්තටම පවු් මේවා දීල හාමුදුරුවරුන්ට මහමුොලකාරු හිාවෙනම ඇත්තේ පස්ස පැතිවලි. විස්කි ගා හිනාවෙන ඇති නොද්දකින්හර හාමුදුරුණු උදන්න මගුලක් කියවන හැටි කැත්ත කියලා. ඔන්න කතන්දරේ. ජනමුූල සබහ. මේ කතා කියගෙන කියගෙන වෙල බරපතලම කතාව කියන්නේ. අවසාන හතල ෙක්වන පිටුව කද කියන්නේ. විදාක නාධපති ක්‍රමය හා පළත් සබා හා ප්‍රාදේශී සභා අහුසි කෙරේ තිනි කතද පොළො මතු කරගන්න. ජාතික රාජ්‍ය සභාව මගින් රටට වග කියන අගමැති කැබිනෙට් මණඩලේ සහ මන්ත්‍රී මණ්ඩලේ වගකීමෙන් කටයිතු කළයතුවේ. පාර්ලිමේන්තුව බිඳුුණු බෙදුුණනු රාජ්‍ය පාර්මන්තුව BP පක්ෂේ, जीවන් තොන්ඩමන්ගේ කරපිටින්, සම්මරීසි බලයිනයක්කිික් පාරමෙන්න්තු අල්ලන් හදන්න B පක්ෂයේ. මාරෙ කස්ස හාමුදුර දන්න ලබක් නෑනෙ රහ වෙන්න පා අපේ හාමුදුරුවන. තවම අපේ නොවන හාමුදුරුවනය කියලා කියන්නේ. හැබැයි නොදන දේශපානය කරන්න පා. විවස්ථාවට කෙලින් ඔබහන්සේ පාවිච්චි කරනවා මූරක් හැටියට. ගල් කැටයක් හැටියට. පනස් නවනි පිටුවයි කියීම කතා රෙදි ගලවල මුොකද කියන්නේ නව ආණඩු්‍රම විවස්ථාවක් අවශ්‍යයි. නව ආණඩුකම විවස්ථාවක් අවශ්‍යයි. වස්ථාව කෑමද්ද කියලව දන්නනති ඇයෝ තම මෙම කියයි. ඉතාම පැහැදිලි ඔමාර කස්ස පහාමුරු දැන්තින ආණ්ඩු වස්ථාවයි අගමුු දන්නේනෑ. ප්‍රජාතන්ත්‍රවාද සමාජවාදී මුහ කෙරනු තාමත්ම වැදගත්. ආණ්ඩු ක්‍රමයක පදනම දන්නේ. නැවිඩ වගන්දිිට පදනම් වුණු ඔබහන්සේ නයෝජනක ක තේරවාද බුදු සසන පිබඳ වහන්සේ අදහක්න කෙලව යනෙකල බහන්ස දාන ම රදිදල කිවා බෙල්. මික ගනයකෝ ෙල්ල වැළදා ගනින් කියලා. යෝජිත ආණ්ඩුකම විවස්ථාවට අවශ්‍ය යම් යම් යෝජනා මෙම පොත් පිංච මගින් අප ඉදිරිපත් කොට ඇත. හටතුන්න. පිටුව මෙම ලැජ්ජයි කියන්න අන්තිමට තියනවා. හැත්තෑවෙනි පිටුවේ ඇත්තටම මේ ළමයකට හෙනනම් කියන්න න පා ම එකවට අරහසෙන් වගේ යන්නවා. ග ඇහෙ නෑ. ඊළඟට බෞතරේ මත තිීඳු ගැනීමත් නොගැලේ භෞතරේ තිීන්දු ගනෙ පාටු. දියුණුව අපේක්ෂා කරන්නේ නම් එහිලා ගැටුම් නිර්මාණය වන්නේ ක්‍රමය වරදන්. අනිවායෙන් විය යුත්තේ ගැටුම් හා තරගකාරිීත්තය යන දෙකම පුද්ගලික පරමාර්ථහෝ. රටක සංවර්ධන කාරෙයට අදාළ වන්නක් නොවේ. බැවින්? රට සෑදීම යන පරමාර්ථ ඇති සියලුගෙන. එක්වී වඩාත් හිතකර ක්‍රාමාර්ගයක් සඳහා සාකච්ඡා කර සම්මතියට ඒ මට කටයුතු කිරීම. හ තමයි බෞද්ධ කම මේ බුදුන් වහන්ස දන්වන මුන් එල්ලන නිෙලියපු ඕමාර කස හමුර දන්න ඇතු ඇති දැක් බෞතරේ මත තීන්දුගත් නිපාල. බහුතරේ මත තීන්දු ගැනීම නොකල ඉතුයි. අන්තිවරුම් කද කරගේ නහෙමනා කටිය එකතු වෙලා. එ බෙවින් රට සෑදීම යන පරමාර්ථ ඇති සීලගෙන එක්වී වඩාත් හිතර වඩාත් හිතකරක මකක්ද. ඒ තමයි බහතර ගැම ඇත්ත කටයක් එකතුවෙලා සාකච්ඡා කරලා වඩාත් හිත කරදේ ඉති මේ සරල යථහර්ථයවත් නොතේරෙන්න්න ඕමාරය කස්ස හාමුරුවන්ට දිරච්ච නුවදීල එක්ක බෙල්ල මිරික ගම් එමනත් බෙල්ලවලදාගම් කියලා මේ මහා පරයෝ පරක්ියෝ කියදි නොතේර එක අහන්න දෙයක්ද කියන්න ඔක කල්පනා කරන්නක පුදුමයින්න. ආර ප්‍රශ් ඒ මේ පොත ගැන්න හොයාගෙන හොයායගෙන යන කොට මෙන්න එනවා සම්මුතිී මාලිමාව මහචාර නදගොඩ බේතිස් හාමුදුරුවන්ගේ මාලිමාව මේ මාලිමාව නැදගොඩ අබේෙති හාමුදුරන්ට දෙනවා ගෝටා කඳවුරේ මහතැනට අනිත් මාලිමාව දෙනවා අනුරු කුමාර සෙල්ලෙන් නිසානෑ අපි ඇති පදමට ව්ව කතා කරලා තියෙන් චාපවන් කන් කොන්ස්පර චාපන් ජපල ක කන්ස්පරසි වස්ථක මන්තර ගැන ගටම එත්ෙක්ම චාපන් ජෝපලටික් දස් හනව ජනාධීපති වරණයදී පට්ට ගැව්වම ව්වා බලන්. අනරු කුමමාර සෙල්ලන්සි සනාටක මාලිමාවක් ගෝටගේ නදගොට බෙතිස් හිමිට තව මාලිමාවක් මාලිමාව තමයි ප්‍රජාතන්තරවාදයට කෙරින කලුකු මන්ත්‍රණය සංකේති මේවා අපි ඇතිවෙන්න කතා කරල තියෙන. දැන් මේ සම්මුතිය මාලිමාවයි මෙන්න මිසි පස්සන පිටුවේ කොමිසමේ සාචිදුන් මහා සංගරත්නය ඔමාරේ කස්ස පහිමින්නවා මෙ ඕමාරේ කස්සප ස්ෝමින්ඩයන් වහන්සේ ක ලස්ථකු මන්ත්‍රණේ උන්වහන්සේ ඉන්න සාචි කාරයේ ඉළඟට දැන් මේ නම් කියාගෙන කියාගෙන එනවා මේ වැඩේට සම්බන්ධ පුද්ගලයෝ ගැන පුද්ගලීන් හතලිස් පස්දිනෙක් ගැන කියවඩව. මේ ගොඩෙත් උන්වහන්සේ ඉන්නවා කෞද ඔමාරේ කස්සප හාමුදුරුව නම් ටික කියන්නේකුත් ඇතනෝ කම්මෙලින් තුන්වෙ ඇතින්නේ පූජ්ජපාද ඕමාරයේ කස්සප අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒඇන්න මේ විවස්ථ කුමන්ත්‍රණයේ ඕමාරය කස්සප ස්වාමීන් වහන්සේ ඉන්නවා දැන හෝ නෝ දැන දැන සහ ෝ දැන ගැනපි දිරිදි කතා කරුම් තවම අපේ නොවන ස්වාමීන් වහන්සේ කියලා කියන බලමු අප පී හිලඟ මොහතේ උ වහන්සේ ප්‍රචරය කුමක්ද කියල දැන් අද හිට අ වැඩසටහත් බල උ වහන්ේ කල බල වෙන වැඩසටහ මගේ ඇඟට පන වැඩසටහත් බල අපි බලමු ඉදිරීදු වහන්ස වාද කරන්න හ දන්න කියලා එන්න ගස්ථක් කුමන්ත්‍රනය කතාව මේ කතාවේ පොඩි කතාවතාව මේති මේ මහාක මහායකව පොඩිියක පොඩික්වට මේ මහයක කියේතු මහජනතාව ඔලු විකාරලා ඔලු හෝදල ජෙප්පෝ පෙරක්ටු අන්තරයෝ මාලිමාව එක එකතු වෙලා රටේ මහජනතාවගේ ඔලුව ලැස්ති කරලා තියනවා අ්‍යවස්ථ කුමන්ත්‍රරයයට හ. එතකොට ඊළඟ ොහතේ මිනිස් වූ හැත්තර වස්තවත්තර න නවවිනිවගන්ති ගලව දානවා දැන් පසල්ලල් විකාරල නතිය එතකොට ඕනමනෑයක හිතන මේ විවස්ථ කතන්දර. පන්සලෝ හාමුර විද සිදවට මහ න්නෙ මේ විවස්ථාවන සසාකල ගමන් අහිසක අස මු තන් නෙම කිය මහර පරක්ටිය ජනමත විචාරණයකාව හැත්තර විවස්ථාව එපා කියලා කියන? නමනසක් කදමින් ඉන්නවා ඒ සඳහා ජනමූල ආණ්ඩු ක්‍රමයක් කදන. තාවදාලද ඕමාරය කස්සප හිමි වගේ හිමිවරු දාලා. ඉතාමත්ම බරපත තත්යක් යන්න පා ඉවරනෑ කතාව ඉවරණෑ. අපේ මිත්‍රය ර ශවිද්‍යාලයේ ජෙෂ්ට කතිකාචාරය ආචාර්ය දේශබන්ධු දුලිප් පලහි වන පොතක් ලියන කවරුගැද උන්වහන්සේ ගැන් ඕමාරයේ කස්සප නාහිමි ගැන අපි වගෙනමයි ඩොක්ට. දුලිප් කියලතින්නේ අතිපූජ්ජ ඕමාරය කස්සප නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංහාය මේ පොත බලන්න ඇත්තරම ලැක්්ජීමට නම් බැලුව මටම ලැජ හිතුුණ මේ පොතේ මේ කුමන්ත්‍රණයේ ඉංගියක් තියෙනවා ඕමාර කස්සප හිමට කවද ලනුව දුන්නේ ක නැිදැන් හො න්නේ දිරක්් ලනුව පූජ්ජ විල්පිට සුදම්මා ලංකාර මහාස්ථවිරද කොමත් මැදකොඩ අබෙතිස්ස තරව්කාරහිමිනම් උදෙ ඉන්නවා ලඟම නෑයක් හවුද දේශපාලන නෑය. මේ පොතේ එකන්නේ ආචර දුලිප පලිහිවඩන ලියන පොතේ ශ්‍රී ලංකාවේ ගම සහ ගැමි සමාජය තුළින් මතුවන සමාජ දර්ශනය කාලීන සමාජ විද්‍යාත්මක අගේ කියලා ලිපියක් තියෙනවා ආචාර්ය විමල් දිසානායකගේින්. ඇත්තටම විමල් දිසානායක කියන්නේ අහිංසකෙක් වෙන්නත් ඇති. මොනව කියනවාදකල උන්නෙ දන්න. හතර අතට කතන්දර අන්නල්ලා ඔත්තල්ලා ගැටගාලා ගැටගලවල කාඩලා කුඩු කරලා අම්බරල මිරි කලා ලියනවා කියලෝ. කතාකර නවසානේ රට විනාශ කරලා තියෙන්නේ. ආචර් විමල් දිසානායක මම. ආචාරය දුලි පලිවර්ණට යෝජනා කරන අපි දවස කොන්න හොට මුණන කතා කරමු මේ ලිපිය කියනවා කතාව මොකක්ද කතාව. එකසි පනස් දෙවැනි පිටුව තියෙනවා ප්‍රජාතන්තර වාදය හා සර්වජන චන්දය දූෂණයවී ඇත. ඒ නිසා වෙනත් පාලන කමයක් නිර්මාණ ව යුතු ඇැත්ත අර මෙදන්? ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවට ජනමූල බෞද්ධපාලනයක් හදන විදි. නොද්දකින් අපි ආච්‍යම දන්නවන කියල කෙලගහනවා මේවා කරන කරවන හැමේකාගේ මූන්වල්ට. කාලම කනි තමයි. නොදන්න දේශපාලනයක් කරනවා දන්න මහමොලකාරීන්ගේ තාලේට නට නට. ඔන්න වැඩේ. මහචාර්ය ආචාර්ය කළු නඩයක් එක තමයි මේ ගේම ගහන්න. හැබයි ඩොක්ටර් දුලිප පලහෙවඩන සැකරන්න හේතුවක්නෑ ම හිතනවා ඉතාම හොඳ මැදමාවත ගමන් කරන විචාර භුද්්‍යයක් තින විවෘත මනසක්තියන පුද්ගලය ඔබ උගතක් විතෙක් කියල ම දැනට යෝචන කරන නිසා හොයන්න මොකදම කරන්න කොහොද ඔබේ පොට මේ තරවකාරෙන් ලිපියාව තව හෝ ලිපිති බෙෙන මේ ලිපිග කතාාර කරාද ඉතිහාසය අම්බරලා ඉතිහාස කොටලා ගහපු ගේම් එකක ප්‍රකාශන තමයි ලිපි විදිීර තියෙන්නේ. දීවගැන වෙනම අප පෑගනම් කතා කරන්න ොළ ොකදමි කරන්න න කියලා. එතකොට මේ කතාවේ තිබෙනවා මාර්කතාවක්. දෙදහස් විසිසුුණේ මාර්තු පස්වනිදා. මේ පහුගේ මාර්ත පස්වනිද මේ සියලු සිතීන් මැද්දේ අතිපූචරීය අනුනායක මාහමිපාණන් වහන්සේට දහස් විස්සුන මාර්ත මස පස් වන දි. පහුගේ මාර්ත පස්සනද. මියන්මාර් ජනරජයේ රාජ්‍යනායකයා විසින්. අග්ග මහා පණ්ඩිත උපාදය පිරිිනම නවස්ථාවේදී ලබාගත් නිලජයාරූපය. මියන්මාරයට තියෙන ඇම්ම මොකදද. මියන්මාරයට තියන ඇම්ම මොකදද. අර නිල්වලා ගගේ ලවන බාධකට එරෙහි, දිගුකාලන අරගලයට කරගහලඉන සම්බන්ධි කටයුතු කරන සම්බන්ධී කරන කටයුතු කරන එරන්ද ඊයකි ව්වා කතාව. මොකදද කතාව මේ උත්සවයට ගිහින් තියෙනවා එරන්දත් එකනන්නේ ශ්‍රී ලංකාව යම් උත්සවයක් පවත්වලතින මේ සම්බන්ධෙන් ඒ උත්සවටත් මේ රන්ද ගිහින් තියෙනවා. මේ උත්සවේදී මේ ස්වාමින්න් වහන්සේ කටින් කීවිල තියෙනවා මේ සඳහා එක ඇන්නේ අග්ගමහා පණ්ඩිතු උපාදිය ලබා දෙන වැඩේ නිර්දේශ ලබා දුන හිටපු ජනාධිපතිවරය ගෝටාවේ රජ පක්ෂ කියලා එහෙම ති කතාවාර ගෝටගේ විවස්ථා කුමන්ත්‍රණයට මේ පොත එකාතකට දෙනවා මේ අනිත් එක මියන්මාර පාලකෑට කියල දෙන්න මියන් මාරයක් මේ හොතේ ඉන්ඩු පසිෆි ගේම් එකේ එක ක්‍රීඩ එකෙක් මියන් මාර අප මේ ගන එකතිකරම කතාර ොට මතකයි නැවක නක්ගවල හා මුදුරු සෙට්ටක් වනවා උතුරේ. නැගෙන ඉරම් මොකටද. සියම මතක් කරන්න සියම් මහනිකාය මතක් කරන්න. නියන්මාරය මතක් කරන්න. බුරුමේ මතක් කරන්න බුරුමේ තමයි ශ්‍රීලංකාවෙන් බුදුදහම් ඉතැන් කරන්න. අපි තමයි බාරතයට එපාවුණු බ්‍රහ භාරතය ප්‍රක්ෂ කළ න්ට ග බැව බුදහ. ටගත ග්‍රන්තාාරුඩ කරේ මහිදා ගමනය කියන්නේ ලවා හැංගුුණ ැවේ හිමිගේ ලබක් නමඋන්හසේ දාලතින්නේ මහිතලට ගිනිතියන්න කැපිටල් මහා රාජත්ත එක් ෙවාන් ඩැනියල් කල්ලියත්ත එක් ඇබයි අපි මිහින්තරෙන් පටන්ගත්ත මහ සංහවාධම ්‍යවසානයේදී ත්‍රිපිටගේ ග්‍රන්තාාරුඩ කරන කවුද අපේ හෙළයෝ අපි සියමින් මොකද ගත්තේ අපි හාන දොරමිය මියන්මාරය ලබා තමයි දැහදන්න ශ්‍රීලංකායිෙන් බුදධාම ඉතන් කරන්න ඔබට මතකරනේ දෙදහස් විසිතුන ාතන්ත ෞද්ධම්මේලන කවුද ප්‍රධානය මිත්‍යා දුෘෂ්ටිකයා ඉන්දියානු නායකයා. නරේන්ද්‍ර මෝඩි. පස්ස පැත්ති හිනා වෙන්න ඇති. මැද ඉදිගන ඉන්නවා කත්තෙ එකද. දලේලාමත් එක දලේලාම දන්න බදුදහමන්නේෑ තරව්කාරයි. ඒත් එ එකම ඉන්නවා මිලින්ද මොරකොඩ ිටන් කොල් න් ප්‍රසිිෆික් ඒ තීන තරව්කරුවා ර බිලින්ද මොරකොඩ පත්න් රෝඩ නැ්ේ අතේතියාගෙන පත් යින්ඩ රෝඩ් නැ්ි කතමයි මේ. බදල මොකද තනතුර යළික කියන මියන් මාරයෙන් දෙදනවා අග්ගමහා පණ්ඩිත උපාදිය දීලා මේ පොත දෙනවා ගමට කෙළපන් කියලා. ඉතම් සරලයි ඒත්තකම බරපතල තත්වයක් ඇතිව වුණන් ඒ සංවාධය මැද්දෙත් උන්වහන්සේ කියන්න ගත්තා සංගාධිකරණයක් ගැන්න සංගාධිකරණයක් නොදන්න අධිකරණයක් ගැන කතා කරනවා දැනටමත් සංගනායක හිමියවරු ඉන්නවා හර මෙ හෙම එකක්නේ අධිකරණයක් පිතුුවන්න මේගනි කතාරද නඔොට බලන්න පුළුවන් චාපෝන් කන්ස්ටනල් ොන්ස් පිරිසකින් වැඩසටන් මලාාවවෙතින ඇදගොඩ අබති තරව්කා හිමිනම කොහොමද මේ සංගාධි කරණයට මුලපුරන්නේ අප කුඩ පට්ටන්න්න ගැව්වා බන්ඩාර්ණයක අනුස්පන්න ජාතන්තර සම්බන්ධශාලාාවේ තරවකා රැසමක්තියන ඒ තරවක රැසීමටගේ ස්වාමන් වහන්සේලා නිදදාංවාද වැඩබීමෙන් අදහසරගනගහිල්ල න්හන්සේගේ සිවරගලවන එවැඩ ස්ට්‍රහනුත්තියන? සංහධි කරණය කැනමොකක්ද. රාජ්‍යයට නතුකරගත්ත දැනට නිදහසේ වැඩෙන රාජ්‍ය අනුග්‍රහ ලබාදෙන. බුදු දහම බුද්ධාගම බුදු සසන පිළබඳ මහා කතන්දරයේ පෙට්ටියේ කර දාල අධි නමමාත්‍යවර අධි කරනසිවා කොමිසම නිතිපව දෙපර්තමේන්තු පොලිසි අපරාධ ප්‍රක්ෂණ දෙපාර්තිිමේතු ආදි යුක්ති පසඳරන ක්‍රියාදාම මැද්දේ කුඩු කරනවා. එකොට දැම මේ වැඩට කැමති කරවගන්න හාමුරණ අනුවවදදිීල තියෙනවා සංග රජෙක් හදන්න කියලා. සංග රජෙක් සංග රජු. නික ස්වාමීන් වහන්සේලාගේ මහ තනක් කදමුකිලේදකොට වියපත් ස්වාමීන් වහන්සේලා හැමෝම. ඔමාරේ කස්සප හිමියන් පවා හිතන්න ඉඩ තියෙනවා මම වෙමී සග රජජු. මම සංග රජ වෙමි කලෙන හිතන ඇති කොට ඒ අනුව දීපු මම්ම අර දිරච්ච ලන දුරගන්නම හිම උදුර තර වෙෙලිදාගන්න දන්න අන්තිමන. ී අන්තිම කාලෙන දීය කැේ කියල බෙල්ිදාගනවති සංග රජවෙලා ම නික්ම යමි කියලා. ඒ වගේ බරපල තත්ත්ව ඇති කරලා තියෙනවා දිරච්ච ලනුදිල ස්වාමීන් වහන්සේ ඉවරම කරන ඉතාමත්ම බරපතල තත්ත්වයක් ඇති කරලා තියම රට තුළ. දැන් මේ පොත සම්බන්ධය අපි තවදුරටත් කතා කරනවා ඉළඟට ආචාර් විමල් දිසානය ගැනත් කතා කරන පැහැදිලිමට කතා කරන්න බොහෝදේව තිබෙනවා ඉළඟට වලවා හැගුණ වැැබේ නමග ත්වට වැට ොකි ල අපි ජා කන ඕමාරය කස්ස පහිමියන්ට ඔබවහන්සේ මානුෂික ගති තියෙන හොඳ හිත හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙ කියලා. දුලි පලිහ වඩන අප මිත්‍රය කිය තියෙන අපි බලමු දුලි පලිවඩගේ මේ නිර්දේශ හර්ද කියලා මිය මාරයට අහුවෙන් ත් එපා මියන් මාරය කන්නේ යළී ඉන්ඩු ප්‍රැසිෆික් ඒ ජන්තවරයෙක් මේ අපේට ආදරනීම ඔබිීම අපිට එක එකකාගේ සම්මානෝ වනෑ. අප තමයි බුදුධම ග්‍රන්තාරුඩ කර අපි තමයි වැඩ්ඩෝ. අප බහොදවල් කරන්න ල තියෙන අපේ නොවන්න කියලා දැනට හඳුවන් නැති අපේ හා මුදුරුවනේ ඔමාරේ කස්සප හිමියන්ට කියන්නේ ඩොක්. දුලිප් පලිහ වඩන ඔබ තරහෙන කක්ටනෑ කියල මහිතන ඔබ තාමත්ම හොද උපේක්ෂා සහගත පෞුරුෂයක් කියලා දැනට ගණ හදල සිත යන්න බලමු ඔබ කොහොඳම තත්ත්වයන් සලකා බලන්න කියලා ඉතාමත්ම බරපතල තැන රට තියෙන්නේ හාමුදුරුවරු ගුණටන්දලදී. වස්ථාවට කෙ කු මන්ත්‍රනයටට පාවිච්චි කරනු හන්සේලාව. එතකොට ඉදුරාගාරය ධම්මරතන හාමුදුරුවන්ගේ සිට ඕමාරය කස්සප හිිදක්ව මැද්දිී ලවා හැගුණන වැැවේ අහල් හිමන ඇතුල ස්වාම හතුල ශා ප්‍රමාණයක් ක්‍රඩාරද ොහොමව ට බේරගන්නේ. අපි තවදුරටත් මහා සංමාදය ගොඩ නැගනවා. එදහ සංවාදය දැනුමේ ප්‍රධීපාගාරය ලෑස්තිවයල්ලා. දැනුම සමග